දැන් අපි දන්නවා වර්තමාන රජය රටේ ජනතාවත් ජාත්‍යන්තර සංවිධානයත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ප්‍රතිත්‍රස්තපනත නැවත නැවත ක්‍රියාත්මක කරනවායි කියලා ජනතාව අතර කියමින් ඉන්නවා. මේ වෙනකොට අපි දන්නවා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IFJ එක ඒ වගේම Human Rights Watch එක ඒ වගේම ලෝකයේ පිළිගත් මානව හිමිකම් සංවිධාන සියල්ලම ප්‍රතිත්‍රස්තපනත ආරා ජනතාවගේ මූලික නිදහස නැති වෙනවායි කියලා කියලා තියෙද්දි වර්තමාන රජය මේ ක්‍රියාත්මක වෙන දැඩි ලෙස මෙනෙහි කරනවා. දැන් අපි දැක්ක පෞගී දවස්වල විශේෂයෙන්ම ප්‍රතිත්‍රස්තපනත ගේනකොට විශේෂයෙන්ම රටේ ජනතාවගේ විශේෂ විරෝධයක් ආවා. අපි දැක්ක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1979 ඉඳන් මේ රටේ පාවිච්චි කරාම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අරා පෞගී අරගලයේදී වසන්ත මුදලිගේ සහෝදරයව හිර කිරීම තුළ තමයි මේකෙ දින භයානකම ආවේ. ඊට පස්සේ මුල ඉඳන්ම තිබ්බා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතුයි කියන කාරණාව. එතකොට දැන් මේක ඉවත් කළ යුතුයි කියන කාරණාව ඊට උඩින් තිබ්බා. එහෙම තියෙද්දී වර්තමාන රජ ප්‍රතිසස්ස පනතක් ගෙනල්ලා මේ පනත ක්‍රියාත්මක කරන්න යනවා. දැන් මේකෙන් ප්‍රධානම තර්ජනය එල්ලෙන්නේ කාටද? මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට. මොකද මේ පනතහරා වෘත්තීය සමිති ව්‍යාපාරේ ක්‍රියාකාරකම් තමයි ත්‍රස්තවාදීනට අඳුන්වන්නේ. මොකද රටේ පොදු ප්‍රවාහණයට, රටේ පහසුකම් වලට, රටේ යම්කිසි ක්‍රියාවන්ට බාධා කිරීම තමයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ. ඒ වගේම අපි දන්නවා ත්‍රස්තවාදයේ කිරිය කුමක්ද කියලා නිර්වචනය කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒතකොට සම්පූර්ණම කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දෙමළ ජනතාවට විරුද්ධව පාවිච්චි කළා. 1984 ඉඳන් අපි දැක්ක සිංහල ජන තරුණයන්ට විරුද්ධව පාවිච්චි කළා. ඊට පස්සේ මුස්ලිම් අයට විරුද්ධව පාවිච්චි කළා. දැන් ඊට පස්සේ සිංහල තරුණයන්ට විරුද්ධව පාවිච්චි කළා. දැන් ආයි මේක ගේනවා දැන් ප්‍රතිදර්ශ පනත අරා සමස්ත ජනතාවට එරෙහිව. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්